එක්සත් ජාතික පක්ෂය ලෝකෙට වාර්තාවක් තියෙනවා, ගිනස් පොතට වාර්තාවක් තියෙනවා. එක අසුනයි, ඒක මන්ත්‍රීවරයෙක්, ඒක අගමැතිවරයෙක්, අටවන විධායක ජනාධිපති හදපු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. සියලුම ව්‍යායාම උපකරණ එකම වහලක් යටින් බිග් බසා බම්බල පිටිය කැලීන් ස්නාන කලාව. අම්මා මුත්තා කිව්වත් මේ පුටුව නම් දාලා යන්නේ නැතෝ කියලා එක්සත් ජාතිපක්ෂ පුටුව බදාගෙන ඉන්නවා. ඒ වගේ ජනාධිපති පුටුවත් මම නම් දාලා යන්නේ නැහැ කියන බහිරවෙක් වගේ මේ පුටුවේ වාඩිලා ඉන්නට රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහ කරනවා කියන එක තමයි අපිට දකින්න තියෙන්නේ. රාජ්‍ය අලුත්ම එක තමයි අපිට ආරංචි තියෙන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමාට අගමැති ධූරය දෙන්නම් මට පොහොට්ටුවේ සහයෝගය දෙන්න. මගෙන් පස්සේ උඹට ජනාධිපති වෙන්න පාර හදලා දෙන්නම් මම. මට මේ පාරට මොකක් හරි උදව්වක් කරලා ජනාධිපති ධූරේ ඉන්න පාරක් හදලා දීපන් කියලා කියනවා කියලා තමයි අපිට ආරංචි තියෙන්නේ. මේ මොන දේවල් කරත් බැසිල් රාජපක්ෂ නමේ සක්‍රයා ගිනාවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තියෙන ග්‍රහචාරයේ තියෙන දෝෂය අගාරින්න බෑ. දැන් ජනාධිපතිතුමා එතුමා දැන් සැලසුම් කරලා තියෙනවා තලෙයිමන්නාරමිල ඉන්දියාවට ගොඩබිම් මාර්ගයෙන් යන්න පුළුවන් පාලම දාන්න. මොකද ඒ හදන්නේ අපිට ගොඩබිම් මාර්ගයෙන් යන්න පුළුවන් රටවල් 40 ගන්න. දැන් අපිට පිටරට එහෙම යන්නේක සීනියන්නේ දැන් එයා ටිකට්ස් වල ගණන් බලපුවා. හැබැයි හොඳ වාහනයක් තියෙනවා නම් වීසා එක ගහගත්තාම වාහනේම යන්න පුළුවන් රටවල් 40 ගන්න. තමන්ගේ පෞද්ගලික වාහනේ වැඩට ගිය කට්ටිය අද බස් එක කියන්නේ, පයින් යන්නේ බයිසිකලේ යන්නේ. ඇයි ඒ? තමන්ගේ ආර්ථිකය හැදිලා නැති නිසා. අද පාංගෙඩියක් රුපියල් 150, එදා රුපියල් 50. හාල් කිලෝක රුපියල් 80ට 90ට තිබුණා, අද 200 පැනලා. අඩුවෙලා නැහනේ. ගෑස් එක තිබුණේ 1000 ගන්න, දැන් අද 3000 ගන්නක්. එතකොට රටේ ජනතාව දන්නවා මේ මුණු වැඳගත්තට මේ වෙන වෙන නාටක හැදුවට මේ හොරු කල්ලිය කියලා, රට වංකොලොත් කරපු කල්ලිය කියලා, රට විනාශ කරපු කල්ලිය කියලා. රාජපක්ෂවරුන්ගේ සහයෝගය ලැබෙන කිසිම අපේක්ෂකයෙකුට අපේ සහයෝගය ලැබෙන්නේ නැහැ. රාජපක්ෂවරුන් තමයි මේ රට බංකොලොත් වීමට මේ රටේ ජනතාවගේ මේ ව්‍යසනයට වගකිව යුතු වන්නේ. ඉතින් ජනාධිපතිවරු හෙලිකොප්ටර් පාවිච්චි කළා ගුවන් ගමන් 900 ගණන් යනකොට ඒවැයි වේදම දරන්න වෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවට. ඉතින් හිටපු ජනාධිපතිවරු, ඉන්න ජනාධිපතිවරු අසීමිත මුදල් ප්‍රමාණයක් නාස්ති කරනවා තමන්ගේ සුඛ විහරණය සඳහා. ඒ සියලුම බර කරගහන්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට. රට බංකොලොත් උනේ මේ නාස්තිකාර වියදම් නිසා. සල්ලි කෝටි ගණන් කෙල කෝටි ගණන් හම්බ කරන අර කැසිනෝ මුදලාල ධම්මික පෙරර වගේ, අර රවිජේරණ වගේ කැසිනෝ මුදලාල ඉන්නවා. ඒ කැසිනෝ මුදලාල හම්බ කරන සල්ලි වලට බදු ගහන්න ඕන. මේ රටේ දැන් දේශපාලන භාෂාවෙන් රනිල් වික්‍රමසිංහ හඳුනනවානේ කපටි නරියයි කියලා. යුඑම්පී කාර්යය ගියාම දැන් ප්‍රශ්න නැහැනේ. තෙල් තියෙනවා, ගෑස් තියෙනවා. දැන් ඒ වෙන්නේ මොකද? ඩොලර් ටිකක් තියෙනවා. තියෙන්නේ මොකද? අපි හැමදාම ගත ණය වලට ගෙවන්න ඕන, ඩොලර් ටික ගෙවන්නේ නැහැ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මේ අරුබුදේ නිර්මාත්‍රවරයා මිසක් උත්තරයක් දෙන්න පුළුවන් කෙනා නෙවෙයි. එහෙනම් අපි රනිල්ට මතක් කරන්න කැමති, ඔයාට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්දේ තියලා ධූරේ අතහැරලා යන්න පුළුවන්. තියෙන රෙදි පිළිල් ටික හට්ටි මුට්ටි ටික අරගෙන යන්න පුළුවන්. එහෙම ඔයා ප්‍රජාතන්ත්‍රවාදී අකාමකා දැම්මොත් ජනතාව තමන්ගේ අයිතිය පාවිච්චි කරලා කපුටලා මයින්ලා යවපු විදියට ওই නරියොත් යවන්න ඉඩ තියෙනවා කියන එකත් මතක් කරන්න කැමති. මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට තමයි ජනාධිපති මැතිවරණයක් කල් දාන්න ආණ්ඩුව විසින් උත්සාහයක් දාලා තියෙන්නේ. ඡන්ද කොමිසම මං හිතන්නේ මේ රටේ ප්‍රථම අවස්ථාවලාවට ඡන්දය පවත්වන්න ඕනේ රාහු කාලේ බලලා කියන එක. ඇත්තෙන්ම මේ විහිළුවක් තමයි. මොකද කාගේ රාහු වේලාවද බලන්නේ කියන එකත් මේ අවස්ථාවේද අපි හඬවන්නේ මැතිවරණ කොමිසමෙන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තාමත් නිල වශයෙන් ප්‍රකාශ කළා නැහැ එතුමා ජනාධිපති අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙනවා කියන එක. රාජපක්ෂවරුන් එක්ක කොහොමද මොකද්ද ගහන ගිවිසුම මොකද්ද කියන එකත් තාමත් මේ රටේ ජනතාව බලන් ඉන්නේ. ඉතින් මේ වගේ ආණ්ඩුව ඇතුලේ අවුල් ගොඩයි. කවුරු ඉල්ලුවත් නැති වුණත් සජිත් ප්‍රේමදාස මැතිතුමා නියත වශයෙන් ජයග්‍රහණය කරනවා.